අයිබෝන් කාල සර්පයෝගේ ගැන නැවත නැවත කට්ටිය මට දුරකථන ඇමතුම් දීලා අහනවා නැවත මේ ගැන විග්‍රහයක් කරන්න කියලා. අවුරුදු 5කට උඩදී මේ ගැන වීඩියෝ එකක් මං ගෙනාවා. ඊට පස්සේ දැනට වසරකට ඉහතදීත් මේ ගැන වීඩියෝ එකකින් කරුණු පැහැදිලි කරා. රාහු කේතු කියන ග්‍රහයෝ දෙන්න ඕනම ජම්ම පත්‍රයක මූණට මූණ ඉන්නේ දෙන්න. රාහු එකේ නම් කේතු හතේ, රාහු දෙකේ නම් කේතු අටේ, රාහු තුනේ නම් කේතු නමේ, රාහු හතරේ නම් කේතු දහයේ, රාහු පහේ නම් කේතු එකොළහේ, රාහු හයේ නම් කේතු දොළහේ. මේ ආකාරයට තමයි රාහු කේතු කේන්දරවල මූණට මූණ සම්මතස්සම දෘෂ්ටියෙන් ඉන්නේ. මෙන්න මේ රාහු කේතු කියන ග්‍රහයෝ දෙන්න මූණට මූණ ඉන්නකොට තමසස්සම දෘෂ්ටියෙන් එයාගේ වම් පැත්තේ හෝ දකුණු පැත්තේ විතර ග්‍රහයෝ ඉන්නවනම් කියන රාහු කේතු අතර පණින්න බෑ ඉන්නවනම් ඒක කාල සර්පයෝගී. මෙවැනි කාල සර්පයෝගේ තියන අය එක්ක දීඝ කනවා කියන්නේ දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. මගේ වසර 30 කණක අත්දැකීම අනුව කාල සර්පයෝගේ තියන අය අපි කියමු ස්ත්‍රියක නම් ස්වාමියට ආයේ යහතින් ඉන්න දෙන්නේ නැහැ. පුරුෂයෙකු නම් ස්ත්‍රියට යහතින් ඉන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ මේ ජීවිතේ එපා කරන තරමට කියන්නේ සංහිඳියාව නැත්නම් මේ දෙන්න අතර තියෙන සුවදතාවේ නැත්තරම නැතිවන ග්‍රහ පීඨීමක් මේක. මේක තියන අයගේ එක්කෝ විවාහය අසාර්ථකයි, එක්කෝ විවාහය ප්‍රමාද වෙනවා, විවාහ වුණත් විවාහයේ දෙකඩ වෙනවා. හොඳින් ඉන්න දෙන්නෙම නැහැ අනිත් පාර්ශ්වයේ කෙනාට. මේ කාල සර්පයෝගේ ස්ත්‍රීන්ගේ තියන අයගේ ස්වාමියා කලින් මැරෙනවා ගොඩක්. ඒක 90%ක් විතර වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේ විවාහයකදී පොරොන්දම් පරික්ෂා කරනවා කියන්නේ පොරොන්දම් මිස්ස ගැලපෙන එක විතරක් නෙමෙයි. මෙන්න මේ කාල සර්පයෝගේ තියනවද, ගුරු හතද, සෙනසුරු හතද, කුදසානි මංගල යෝගේ තියනවද, මේවා තමයි බලන්නේ. කීමට කියනෝනේ පොරොන්දම් ගැලපෙනවා කියලා බැන්ද කියලා. පොරොන්දම් ගලපගන්න එක තමන්ඩක් ගෙදර ඉඳන් ගලපන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකකින්. ජ්‍යොතිර්වේදියෙකුට තියෙන අර අත්දැකීම් නෑනේ අනිත් අයට. ඔතනින් මේ වරදින්නේ. සමහරු ඉන්නවා කසාද සොයනවා. මංගල යෝග පිළිබඳව තමන්ගේ කේන්දරේ බලන්නේ මංගල යෝග ලබ කවදද මංගල යෝග උදා වෙන්න කියලා කේන්දරේට ඉස්සලා කේන්දරේ පලාපල බලලා බලා ගන්න ඕනේ. ඒව කරන්නේත් නැහැ. සත පහක් වියදම් නොකර කසාද වන්දන්න බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා. දැන් මේ ශේෂ්ත්‍රය මේක කරනකොට අපිට තේරෙනවා. නිකම් මෙහෙම ගෙදරට වඩින්නේ නැහැ. වන්දන්න දෙමව්පිය උත්සාහ කරන්න ඕන. සමහර දෙමව්පියෝ කිසිම උත්සාහයක් නෙලෙන්නේ නැහැ දරුවෝ වන්දලා දෙන්න. මොන ලෝකෙද යන්න දන්නේ දරුවෝ හැදුණා නම් ඒ දරුවන්ගේ කලට වේලාව කසාද කරන්න ඕන. කුජ හත සෙනසුරු හත කුජ සනි මංගල යෝග කාල සර්පයෝග තියෙන කේන්දර විවාහ ප්‍රමාද තියෙනවා. පෙර සංසාරේ පෙර ආත්ම භාවවල කරපු අකුසල් කර්ම තමයි. ඒව ඔලක්වන්න බෑ කාටවත්. ඒවා මේ ආත්මේ ගෙවන්න ඕන මොන විදියෙන් හරි. හරි මම මේ කියන්නේ යම් කිසි කෙනෙකුගේ කාල සර්පයෝග තියෙනවා නම් අඩුම වශයෙන් කාල සර්පයෝග තියෙන කෙනෙක් කාමක කසාද බැන්දොත් යහතින් ඉන්න පුළුවන්. ඔය මම බල්ලා තියෙන කාල සර්පයෝග තියෙන අය බඳින්නේම එක්ක පිටරට ජීවත් වෙන මිනිස්සු. කාන්තාව මෙහි එක්ක ත්‍රිවිධ හමුදාවේ නැව්වල යන අය. ඕම තමයි මම දැකලා තියෙන්නේ. එක වහලක්කට දින 365ම ඉන්න හම්බෙලා දෙන ඉතාලම 18 එක්කෙනෙකුට වගේ තමයි ওই කාල සර්පයෝගේ තියෙන බැඳපු. ස්වාමියට අපලයි මම දන්න තරමේ මිනිස්සු මැරිලා තියෙනවා 50-55 වෙද්දි. මේක තේරුම් ගන්න ඕන මිනිස්සු. පුරාණේ අතීතයේ ඊශ්වරයන් වහන්සේලා අයි අඟහරුවන් සිකුරාද නාන්න එපා කිව්වේ කැන්සර් වගේ සුවා ගන්න බැරි ලෙඩ රෝග හැදෙනවා කියලා. මේව අද પરම්පරාව ගණන් ගන්නවද? ඈ අද ඉන්නේ කොණ්ඩේ බඳින කලාකරුවෙක් කියලා කොණ්ඩේ බඳින්න ගන්නවා. මේ මොඩ්ඩක් සින්දුවක් කිව්වම අනුන්ගේ. ඈ කලාකරුවෙක් වෙන්නේ කොහොමද? මේ රටේ නමගිය කලාකරුවෝ වශයෙන් කී දෙනාද අපිට නම් කරන්න පුළුවන්? මේ අලුත් පරපුරේ මොන කලාකරුවෝද? මොනවද මේ කියන සින්දු? එකක් මතකේ රැමෙනවද අපිට? හරි ගීත රචකෙක් සින්දුවක් ලියලා තියෙනවා මේ පොරේ අයට.
මාධ්‍යයට පගාව දීලා ඒවෙන් ජනප්‍රිය කරලා ඒවා කලේ කරන්න. ඒ වගේ තමයි මේවත් හිතන්න ඕන හරියට දෙයක් කරන්න කලින්. කලාකරුවෝ කියලා නම් කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගායකෝ කී දෙනාද මේ රටේ? සංගීතඥයෝ කී දෙනාද? ඒවත් හරියට අපි අවබෝධ කරගන්න ඕන. නමුත් මේ අද ඉන්නේ පච්චකාරයෝ. පච්චයක් ගැව්වම ජපානය වගේ රටවලට යන්න බෑ. පච්ච කොටන්න පටන් අරගෙන දැන් රස්සාවල් නැතුව මිනිස්සු මේ රටේ ආ කොටන්නේ නැත්තේ ඒක තමයි ඇඟ පුරහම පච්ච කොටනවා. ඉතින් මේක හරියන්නේ නැහැ. මේ වැඩේ කාලයක් මේ වගේ මිනිස්සු හිටියා මේ රටේ කොණ්ඩේ බැඳපු අනගාරික ධර්ම පාලතුමා තමයි මුන් ගෑනු වගේ පණාවක් ගැහුවා ඔළුවේ. අනගාරික ධර්ම පාලතුමා කෑ ගහලා දේශන පවත්තලා මේ රට දාලා ගියේ එතුමා. ඒකනේ අන්තිමට ඒ මනුස්සයටත් අපහාස කරලා තියෙනවනේ. මේ රටේ මිනිස්සු මොනතරම් නින්දාපාසයට ලක්වෙච්ච කෙනෙක්ද? සිරිදේව මිත්ත නමින් අන්තිමට මහාන වෙලා ඉන්දියාවම අපවත් වුණා. තුමත් දැන් අපතේ ඉපදිලා ඇති. ආ ඉතින් මේ ගැනත් කියන්න ඕන. කාලසර්ප යෝගයක් තියෙනවා නම් කාලසර්ප යෝගය තියෙන කෙනෙක් සමග විවාහය විය යුතුයි. ඒක බලාගන්න ලේසි. රාහු කේතුගේ එක පැත්තේ විතරයි ග්‍රහයෝ ඉන්නේ. ආ යහතින් ඉන්න මෙන්න යලත් එක. කාලසර්ප යෝගේ තියෙන කාන්තාව බැඳ ගන්නවා කියන්නේ කාලසර්ප යෝග නැති පිරිමියේ ඒ පිරිමියගේ මුළු ජීවිතේම ඉවරයි. අත්දැකීම් රසක් තියෙනවා මට මේ ගැන. අවුරුදු 35කට ආසන්න කාලයක් මේ වෘත්තිය නියලලා ඉන්නකොට මේක ඉගෙන ගන්නකොට වගේ නෙමෙයි, අත්දැකීමෙන් බලනකොට තමයි අපිට මේවා අහුවෙන්නේ. ඉතින් මේ වැනි දෝෂ බලලා තමයි විවාහයට පිවිසෙන්න ඕනේ. විවාහ ප්‍රමාදයටම මං කියපු දේවල් තියෙනවා. සෙනසුරු හතට ගුරු හත ගැළපෙනවා හොඳටම මං කියලා තියෙනවා. දෙන්නම තපස්සකින වැඩවලට උදව් කරන ග්‍රහය දෙන්නේ. ඒවා තේරුම් ගන්න ඕන. කුජහතත් එක්ක ඉක්මන් විවාහය නැත්තම් ප්‍රමාද විවාහය. කුජ හතම ගලපන්න ඕන. ඒක අධික කාම යෝගිය. ඒකයි මම කියන්නේ. අර කුජ හතරේ අය කළගුණ දන්නේ නැහැ වගේ තමයි අනිත් පැත්තත්. කුජ හතරේ අය කළගුණ දන්නේ නැහනේ. මා නපුරු අය කුජ හතර කියන්නේ. මං කියලා තියෙනවා සරත් පොන්සේකගේ කුජ හතර නපුරු මිනිහෙක් කියලා. තමන්ගේ බිරිඳට කරපු දේවල් මේ රටේ එළියට ආවනේ මොන විදියෙන් හරි කාලයක් තිස්සේ. ඈ මිනිහට රජ වෙන්න බෑ මේ රටේ කවදාවත්. මිනිහා ඕනටත් වඩා දරුණු මිනිහෙක්. තුරාලක්නේ කුජ හතර කියන්නේ ඉතර හොඳ යෝගයක් නෙමෙයි. ඒක කියනවා මම ඊට කලිනුත් කියලා තියෙනවා. අනාවැකින මං ඉදිරියට කියන්නේ නැහැ කියලා තියෙනවා. ඈ ඇහැලේ පොළ දැන් ඉපදිලා ඉන්නවා මේ ආත්මේ. ඌ තමයි 2006 මේ රටේ ජනාධිපති වෙන්නේ. 2006 ජනාධිපති වෙන්නේ ඇහැලේ පොළ. ඇහැලේ පොළට එදා ජනාධිපති වෙන්න බැරුණා ඉතිහාසයේ යම්කිසි හේතුවක් නිසා. ඒක මං කියන්නේ නැහැ. සෙනසුරු මාරුව තියෙන ජනවාරි 17 සෙනසුරු මාරුවෙන් පස්සේ හැලපොළගේ ආත්මය බලා ගන්න පුළුවන් කාටත්. කවුද ඊට පස්සේ රජ වෙන්නේ කියලා ජේපී කාරයෝ හිතන් ඉන්න දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ওই ජේපී එක දෙකට තුනට කැඩෙනවා. මීට කලින් කියපු කතාව මම මේ කියන්නේ නැවත. මේ කාලසර්පයෝගේ ගැන කියන්න ගිහින් මේක කියන්නේ. සංසාරේ පාවෙන IRC කාරයෝ තමයි පච්ච කෙරුවේ. දැන් ඉන්න මේ කෙල්ල කොල්ල ඔක්කොම පච්ච කොටන්න පටන් අරන් කරාබු දාන්න පටන් අරන් මොකද්ද මේ සංස්කෘතිය? මං කිව්වේ මේ රටේ නපුංසකව රට පාලනය කරනකොට ඒක වෙනවා. රනිල් වික්‍රමසිංහේ මාළවි පංචමහරජෝගේ නිසා ජනාධිපති වුණාට ජීවිතේට චන්දෙන් ජනාධිපති වෙන්න මිනිහේ. මිනිහා අනික් කැරට්ටුව ගැන තමුන්නාන්සල මං කියන්න ඕනේ අමුතුවෙන්. මිනිහා මොන වගේ පුද්ගලයෙක්ද කියලා හැමෝම දන්නවනේ මේ රටේ. නොදන්න කෙනෙක් නැහැ. ඒක නිසා දැන් වංචු මාර්ලා වගේ අයගේ බලන්න මහාචාර්ය කෙනෙක්. ඒක තමයි මං කියන්නේ විඤ්ඤාණය බුද්ධිය ප්‍රඥාව කියන එකට කිට්ටු කරන්න බෑ මේ උගත් කියන ඒවා. සේ යම් කිසි විෂය පද්ධතිය මත සේනිගත කතිකාචාර්ය වෙලා ડોක්ටරේට් එක ගත්තම අංශ බෙදන්නේ කුණා මහාචාර්ය වෙනවා. දැක්කනේ මහාචාර්යගේ මොලේ පිරිසම් වැඩනේ. මේවා මාධ්‍යර නිකුත් කරන්න හොඳ නෑ. මේ රටේ මිනිස්සු එතකොට මොකද්ද වෙන්නේ? අමාරු දුර්වල මානසිකත්වයේ තියෙන මිනිස්සු ඒවා වැළඳ ගන්නවා. මේ මන් දන්නේ හිරුනිකායි කරපු වැඩේ හරි කියලා මං කියන්නේ. ඒ වගේ මාධ්‍යර නිකුත් කරන්න නරකයි. ඒක මම මේකත් කියලා මං අවසන් කරනවා. මේ කාලසර්පයෝගේ තියෙන කෙනෙක් බඳින්න යනවා නම් ලස්සනට වහල් වෙලා
දෙපාරක් තුන් පාරක් හිතන්න කියන එක මේ රටේ තරුණ පිරිස්ගෙන් මං ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි.